সে নাম ছেড়ে দিন আমার সাধুনা দেব পাত্তা পুজিপাত পয়নরত স্বামী নাম সেটা আদি দাসে এই অভিধর্ম দেশ নাম সম্বন্ধে করেন নাও এই অভিধর্ম পাঠম সিদ্ধ করেন লেসে আমি সিদ্ধ নাম আরাধনা করে সেটা সাধু 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 කරුණාවන්ත ගුණබර පින්වත්නි තිසරණ සහිත පංචශීල සම්පත්තියේ පිහිටන්නට සාදු නාදයක් පවත්වා නමස්කාරය කියන්නේ සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි අතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි අතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ධම්මං සරණං ගච්ඡාමි අතියම්පි සංඝං සරණං ගච්ඡාමි අතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමපන්තේ පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පානතිපාත වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමී සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේරේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා තිසරණේන සද්දින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදීන සම්පාදේත අනුභන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදම් ධම්ම සවන කාලු අයන් බදන්තා ධම්ම සවන කාලු අයන් බදන්තා ධම්ම සවන කාලු අයන් බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ
Namo tassa bhagavato arahato samma sambuddhassa. Sadhu, sadhu, sadhu. Karunavanta gunabara satpurusa pinvathini. Abhidharma yogannana paadam malave 70 wana paadamai ada davaseedi me vidihata aarambha karanna labanne. අද රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් ප්‍රේමසිංහ මැතිතුම් එම පින්වන්ත සාන්තිරන්තුංග මැතිණිය දෝදරුවන් විසින් නිර්මාණය කළ ගුරු පඬුරක් කර අපට පූජා කළ මිනිපුර අමාසාදි තපුවනාරණ සේනාසනයේ සිට අපත් අප ශිෂ්‍ය අපරේකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරුවෝ මේ විදිහට සම්බන්ධ වෙනවා. අද දිනත් පින්බර ධර්මදාන දායකත්වයේ තරන්නේ අබුඩාබිහි පදිංචි අපේ පින්වන්ත ධම්මික ගමගේ මහත්මානන් සහ ශාන්ති ගමගේ පින්වත් මහත්මිය විසින්. සත්පුරුෂ පින්වත්නි, පුණ්‍යවන්ත ඔය ඇත්තු හැම දෙනාම 70 වන ධර්ම පත්‍රිකාව සමගයි අද සම්බන්ධ වෙන්නේ. ඔබට පත්‍රිකාව ලබා දීලා තියෙනවා. පත්‍රිකාව කවුරුත් පෙරලා ගන්න. මේ වෙනකොට රූප ඔක්කොම 18ක් ඉගෙනගෙන අවසන් කළා. රූප ඔක්කොම 28ක් තියෙනවා. රූප 28න් අපි ඉගෙනගත්ත රූප 18 හේතුන්ගෙන් ඇතිවන රූප. මොනවද මේ රූප උපදවන හේතු ටික? කම්ම චිත්ත ආහාර ආහාර කම්ම චිත්ත ඍතු ආහාර. ළඟ තියෙන රූප උපදවන හේතු කීයක් තියෙනවද? ඒ මොනවද? දුර තියෙන රූප උපදවන හේතු කීයක් තියෙනවද? ඒ මොනවද? ළඟ තියෙන උපදවන හේතු තුනයි සංහංශ. චිත්ත ඍතු ආහාර, දුර තියෙන කර්මය. එතකොට ඒක කොච්චරක් දුරකට විහිදෙන්න පුළුවන්ද? දුර තියෙන හේතුව අනන්තය දක්වාම ඈත පිට අතීත දිගු සංසාරේ ඈතට ලක්ෂ ගණන් එහාට යන්න පුළුවන් ඒ කර්ම. ඒ කර්ම විපාක විදිහට රූප උපදවනවා. එතකොට ඒ රූප 18 කියන්න බලන්න මට. භූත රූප හතර, පඨවි ආපෝ තේජෝ වායෝ විදේට, ප්‍රසාද රූප පහයි, චක්කු සෝත ගාන ජීවහා කාය, ගෝචර රූප පහයි, එතන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එතන 18ට එකතු වෙන්නේ නැහැ. භාව රූප දෙකයි, හද රූපය, ජීවිත රූපය, ආහාර රූපය යන තුනයි. භව රූප දෙක මොනවද? ස්ත්‍රී රූපය, පුරුෂ රූපය, පුරුෂ රූපය. එතකොට අදීගෙන ගන්න තියෙන්නේ ඒ හේතු හතර නිසා හටගන්නේ නැති අනිස්පන්න රූප 10. අනිස්පන්න රූප 10 පතිකා පිළිගන්න. ආකාශ ධාතුව. ආකාශ ධාතුව අනිස්පන්න රූප 10 පළවෙනි එක. ආකාශ ධාතුව කියන රූපේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි අජිත ආකාශය හා රූප පරිච්ඡේද ආකාශය කියලා. එකක් අජිත ආකාශය, අනිත් එක රූප පරිච්ඡේද ආකාශය. සියලුම වස්තුන්ගේ, පුද්ගලයන්ගේ පැවැත්මට ස්ථානී වන ලෝක කුහර තමයි අජිත ආකාශය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි දැන් ඉන්න භූමි 31ක් තියෙන මේ ඉර, මේ පෘථිවි ආදී මේ සියල්ල පිහිටලා තියෙන මේ සක්වල වගේම තවත් සක්වල ලක්ෂ කෝටි ගණන් තියෙන සම්පූර්ණ ලෝක කුහරය අපිට අජිත ආකාශය ලෙස තමයි හඳුන්වන්න තියෙන්නේ. එතකොට සම්පූර්ණ සත්වයන්ගේ හා වස්තුන්ගේ, පුද්ගලයන්ගේ පැවැත්මට ස්ථානී වන ලෝක කුහරය අජිත ආකාශයයි. එතකොට ඒ සත්වයන්ගේ, ඒ පුද්ගලයන්ගේ,
එකට බැඳිලා තියෙන මේ වස්තු තියෙනවා දැන් මුවම් මිනිස්සෙයින් ගස් ගල් ඇල දොල ගංගා මේ එකට බද්ධ වෙලා තියෙන මේ වස්තු වල තියෙනවා රූප කලාප ඒවා එකිනෙකාගෙන් වෙන් කරලා තියෙන ආකාශ රූපයක් එතකොට මේ එකට ඝන බද්ධ වස්තු වල තියෙන රූප කලාප වුණෝන්ගේ වෙන් කරන ආකාශ ධාතු අපි හඳුන්වන්නේ පරිච්ඡේද ආකාශය කියලා එතකොට පරිච්ඡේද ආකාශයත් අජට ආකාශයත් කියලා දෙකක් තියෙනවා මේ දෙකෙන් අපි මේ කතා කරන රූප 28 දී එන්නේ අපිට අජට ආකාශය නෙමෙයි මෙතෙන්ට එන්නේ මේ ආකාශ ධාතු වෙන් වෙලා ඉපදීමක් ඇති නියම පරමාර්ථ ධර්මයක් නෙමෙයි නමුත් මෙතෙන්දී අපි කතා කරන්නේ පරිච්ඡේද ආකාශය සම්බන්ධව ඒ රූප කලාපවල අමිශ්‍ර පැවැත්මට ඒවා අතරට ආකාශයක් වමනා හින්දා එක් රූපයක් හැටියට ගණන් ගන්නවා මේ ආකාශය නමුත් මෙතනදී අපි පරිච්ඡේද ආකාශය තමයි ගණන්ගත යුත්තේ ඊළඟට විකාර රූප විකාර රූප දෙකක් අපිට හම්බ වෙනවා එකෝම විකාර රූප පහක් හම්බ වෙනවා එතකොට අපිට විකාර රූප ගත්තහම කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ලහුතා මුදුතා කම්මඤ්ඤතා කාය විඤ්ඤාතිය ශරීරයේ අවේව කියා කරවන චිත්තජ වායුවේ වේගය ඒ ඒ ක්‍රියාවට සුදුසු වන විදිහට ඒ ඒ අතට හරවන බල විශේෂේ කාය විඤ්ඤාතිය වෙනවා සාමාන්‍ය බැකෝ යන්ත්‍රයක් ගන්න බැකෝ යන්ත්‍රයක ඒ හුලඟේ පීඩනයෙන් ඒ කටයුතු මෙහෙවනවා වගේ මෙතන ශරීර අවයව ක්‍රියා කරවන්න චිත්තජ වායුවේ වේගය ඒ ඒ ක්‍රියාවට යෝග්‍ය වන විදිහට ඒ ඒ අතට හරවන බල විශේෂයක් තියෙනවා ඒක කාය විඤ්ඤාතිය වෙනවා දැන් ගමයි යනකොට කනකොට බොනකොට මේ සිත ඇති වුණාම ඒ සිත සමග ඇති වෙනවා මෙන්න මේ කියන කාය විඤ්ඤාති රූපය. ඒ යම් කිසි ක්‍රියාවක් සිද්ධ කරද්දී උස්සායෙන් යුක්ත වන හිත හට ගන්නකොට ඒ සිතේ බලයෙන් අඳුරු කාමරයක ගිනි කූරක් ගැහුවාම ඒ කාමරයේ පුරා ආලෝකයක් ඇති වෙනවා වගේ සොලවන්නට උවමනා ශරීර අවේව පුරා වායුවක් ඇති වෙනවා ශරීර අවේව සෙලවෙන්නේ අර වායුවේ වේගයෙන් එතකොට ශරීර අවේව අපි සොලවද්දී හෙට මෙහෙට ගමන් කරනකොට කනකොට බොනකොට අර වායුවේ වේගයෙන් ඒක වෙන්නේ නිදාගෙන ඉද්දී සහ අනිකුත් අවස්ථාවන් වලදී එහෙම නැහැ අර දඟලනවා නම් එතනදී වෙන්නේ ඒ වායුවේ වේගයෙන් එතකොට ශරීර අවේව සෙලවෙන්නේ ඒ වායුවේ වේගයෙන් විඤ්ඤාති රූපයන් ඒ වායුව සමග ඇතිවන එකක් ඒකෙන් උවමනාතට වායු වේගයේ මෙහෙවනවා ශරීර අවයවවල ඉහළට යෑම පහළට යෑම අතපය සෙලවීම දිවීම පැනීම දැඟලීම විවිධාකාර කෑකෝ ගැසීම ආදී කවුණුවලදී ශරීරයේ ඒ අවයවාදී ක්‍රියාවට පත් කරනවා නම් ඒක සිද්ධ වෙන්නේ මෙන්න මේ කාය විඤ්ඤාතියේ ඊට පස්සේ වචී විඤ්ඤාතිය අරක ශරීරයේ මෙහෙවීමනේ වචී විඤ්ඤාතිය කතා කරන්න උත්සාහ කරනකොට ඒ උවමනා අකුරු උවමනා වචන සෑදෙන විදිහට ශබ්දයේ මෙහෙවන බල විශේෂය තමයි වචී විඤ්ඤාතිය කියලා කියන්නේ. අතන ශරීරයේ මෙහෙවන බල විශේෂයේ කාය විඤ්ඤාතිය වෙනකොට වචනේ කතා කරන්නට ඒ අකුරු උවමනා විදිහට වචන සෑදෙන ශබ්දයේ මෙහෙවන බල විශේෂයේ වචී විඤ්ඤාතිය වෙනවා. එක එක රටවල ඉන්න පුද්ගලයින්ගේ වචී විඤ්ඤාති වල උච්චාරණ රටා වෙනස් වෙනවා. භාෂා ක්‍රමයක් වෙනස් වෙනවා. එතකොට ඒ හුරු පුරුදු වෙන විදිහේ සහ බොහෝ හේතු නිසා චිත්තජ වායුව ඒ ඒ ස්ථානවල ගැටීමෙන් ශබ්දේ හට ගන්නවා. ඒ ශබ්දය කාරණේට උවමනා විදිහට ඇති වෙන්නේ මේ වචී විඤ්ඤාති රූපේ හින්දා. මේවට විඤ්ඤාති කියන නම දීලා තියෙන්නේ ඒ වගේම පුද්ගලයාගේ අදහස හඟවන හින්දා. දැන් කාය විඤ්ඤාතියයි වචී විඤ්ඤාතියයි
අපි දෙකක් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියන ඒ රූප තුන. එතකොට කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියන මේ රූප පහම විකාර රූප කියලා හඳුන්වන්නේ. ඒකෙන් ලහුතාව කියලා කියන්නේ ශාරීරික රූපයන්ගේ සැහැල්ලු බවට. මේ ශරීරයේ තියෙන රූපයන්ගේ සැහැල්ලු බව තමයි ලහුතාව කියලා කියන්නේ. මුදුතාව නැත් කියලා කියන්නේ මුදු බවට. ඒක තද නැති කමට. තද රෞද්‍ර නැති කමට මුදු බවට තමයි මේ මුදුතාව කියලා කියන්නේ. ඒ වගේම ඒ ඒ කටයුතු කරන්නට සුදුසු බවට. ඒ ඒ කටයුත්තට කරන්න උරොත්තු දෙන බවට යෝග්‍ය බවට කම්මඤ්ඤතාව කියලා කියනවා. ශරීරයෙන් ඒ ඒ කටයුතු කරන්නට සුදුසුකමට ඒ ඒ කටයුතු කරන්න යෝග්‍ය බවට අපි කම්මඤ්ඤතාව කියලා කියනවා. ලහුතාව කියන්නේ ශාරීරික රූපයන්ගේ සැහැල්ලු බවට. මුදුතාව කියලා කියන්නේ තද නැති මුදු බවට. ඒ ඒ කටයුතු කරන්නට යෝග්‍ය තත්ත්වයට කම්මඤ්ඤතාවය කියලා කියනවා. එතකොට කාය විඤ්ඤාතිය කියලා කියන්නේ ශරීරයේ අවයවයන් ක්‍රියාකරවන චිත්තජ වායුවේ වේගය නිසා ශරීරය හරවන්න, උස්සන්න, පහත් කරන ආදී ක්‍රියාවන් කරන්න පුළුවන් තත්ත්වයටපත් වීමට. එතකොට සබ්දේ මෙහෙවන බල විශේෂේ තමයි වචී විඤ්ඤාතිය කියලා කියන්නේ. ශාරීරික රූපයන්ගේ සැහැල්ලු බව ලහුතාව, තද නැති බව මුදු බව මුදුතාව, ඕනෑම කටයුත්තක් කරන්නට සුදුසු තත්ත්වයටපත් වෙන ස්වභාවයේ කම්මඤ්ඤතාවේ. මේ රූප පහෙන් දැන් ඉගෙන ගත්ත ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියන මේ රූප තුන අනෙක් රූපවල තියෙන ගුණ තුනක්. ඒ කියන්නේ මේ රූප තුන ඇවිල්ලා අනෙක් රූපවල තියෙන ಗುಣ නැත්තම් ලක්ෂණ ඒ ಗುಣ තුනක්. කාල ගුණේ නරක් වීම, හිත නරක් වීම, අයෝග්‍ය ආහාර ගැනීම, පමණට ආහාර නොලැබීම, විවිධ රෝග ඇතිවීම වගේ කවුණු වලින් ශරීරයේ ඉක්මනින්ම වැඩ කරන්න බැරි බර ගතියක්, නැවීම දිගහැරීම වලදී වේදනා උපදින තද ගතියක්, උවමනා විදියට ශරීරයේ ක්‍රියාකරවන්න බැරි අසමත් ගතියක් ඇති වෙනවා. ඔය ඇත්තන්ට දැන් නැති හුඟක් වෙලාවට දීසු ගුණේ විනාශ වෙද්දී සෙම ගතියේ වැඩි වෙනකොට, ඒ වගේම හිත නොසන්සුන් වෙලා ස්වාමියා එක, භාර්යාව එක, රණ්ඩු වුණු වෙලාවක, දූ දරුවෝත් එක්ක අමනාප වෙච්ච වෙලාවක, කේන්ති ගිය වෙලාවක, එහෙම ඒ වගේම ශරීරයට උෂ්ණාධික ආහාර දිල් වගේව ගත්තාම, සීතාධික ආහාර විවිධාකාර ඔය මේ සීතල අධික ආහාර ගත්තාම, තැඹිලි වගේ දේවල් එහෙම පානය කළාම, ඒ වගේම ශරීරයට ඕන ප්‍රමාණයට ආහාර ලැබෙන්නේ නැතුව ගියාම ඇඟේ විවිධාකාර දියවැඩියාව, ප්‍රෙෂර් එක, කොලෙස්ටරෝල්, නානා ආකාර රෝගාබාධ එහෙම තියෙනකොට ඉක්මනට වැඩ කරන්න බැරි තද ගතියක් ඇති වෙනවා. එතකොට නැවීම දිගහැරීම වලදී වේදනා ඇතිවන තද ගතියක්, උවමනා විදියට ශරීරයේ ක්‍රියා කරවන්න බැරි අසමත් ගතියක් ඇති වෙනවා. එතකොට මේ ඇතිවන බර ගතිය, තද ගතිය, අසමත් ගති, ඒ වගේ දේවල් මේ ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියන මෙන්න මේ කවුණු වලින්. ඊට පස්සේ මේ කාලගුණයේ හොඳ වුණාම, සිත හොඳ වුණාම, යෝග්‍ය ආහාර පාන ලැබුණාම ශරීරයේ ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියන මෙන්න මේ රූප ටික තමයි හොඳට ලැබිලා තියෙන්නේ. මේ රූප හොඳින් මේ ලැබෙන හොඳ ගුණ, මේ රූපවල තියෙන ගුණේ හොඳට දැනගන්න පුළුවන් අවස්ථාවක් තමයි අර කාලගුණයේ හොඳ වුණාම, හිත හොඳ වුණාම, ශරීරයට ගැලපෙන හොඳ ආහාර ලැබුණාම. විඤ්ඤාති රූප දෙකයි, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියන රූප තුනයි. මේ රූප පහ හඳුන්වන්නේ විකාර රූප කියලා. එතකොට විකාර රූප වෙන්නේ විඤ්ඤාති රූප දෙකයි, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා. මේවා වරින් වර රූපකයේ ඇතිවන ආකාර විශේෂ. එතකොට ශරීරයේ ඇතිවන විවිධ ආකාර විශේෂ තමයි මේවා. දැන් ලහුතා, මුදුතා, කම්මඤ්ඤතාවයන් හොඳටම දුර්වලව තියෙනකොට අර කිව්ව විදිහට මේ ශරීරයේ බරගතිය ආදී තත්ත්වයන් තියෙන, ඒක හොඳට ප්‍රබලව තියෙනකොට
අරව හොඳට දකින්න පුළුවන් කාලේ ගුණ හොඳ වීම සිත හොඳ වීම යෝග්‍ය ආහාර ලැබීම වගේ වෙලාවට ශාරීරික ලහුතා මොහතා කම්මන්තා රූප හොඳින් මේ පහළ වෙලා හොඳින් ලැබෙනවා එතකොට මෙන්න මේ කිව්ව මේ රූප පහෙන් රූප දෙකක් විඤ්ඤාති රූප රූප තුනක් මේ ලහුතා මොහතා කම්මන්තා කියන රූප මේ පහම හඳුන්වන්නේ විකාර රූප කියලා විකාර කියන්නේ මේ විකාරයක් හින්දා නෙමෙයි විකාර කියලා කියන්නේ ශාරීරියේ ඇතිවන ආකාර විශේෂයක් නිසා ඊට පස්සේ තියෙන්නේ ලක්ෂණ රූප හතර ලක්ෂණ රූප හතර වෙන්නේ උපචය සන්තති ජරතා අනිච්චතා අපි දැන් ඉගෙන ගත්ත රූප ඔක්කෝම පින්වත්නි ආකාශ ධාතුව විකාර රූප පහ විදියට හයක් දැන් අපිට ඊට පස්සේ හතරක් තව තියෙන ඉතුරු වෙලා ඒ තමයි ලක්ෂණ රූප හතර. උපචය, සන්තති, ජරතා, අනිච්චතා. උපචය. උපචය සන්තති කියන වචන දෙකෙන්ම කියවෙන්නේ රූපවල හට ගැනීමක්. උපචය සන්තති කියන වචන දෙකෙන්ම කියවෙන්නේ රූපවල හට ගැනීමක් සත්වේකුට ඇතිවිය යුතු රූප සම්පූර්ණ වෙන්න කලින් ඇතිවන රූපයන්ගේ උපාදේ උපචය කියලා හඳුන්වන්නේ සත්වයකට ඇතිවෙන්න ඕන රූප සම්පූර්ණ වෙන්න කලින් ඇතිවන රූපයන්ගේ හට ගැනීම ඉපදීම උපචය කියලා හඳුන්වන්නේ රූපය සම්පූර්ණ වුණාට පස්සේ හටගෙන සම්පූර්ණ වුණාට පස්සේ බිඳි බිඳි යන රූප වෙනුවට නැවත නැවත පහළවන රූපයන්ගේ උපාදේ සන්තති කියලා හඳුන්වන්නේ. එතකොට උපචේ සන්තති කියන්නේ අන්න ඒ දෙකට. සත්වයකට ඇතිවෙන්න ඕන රූප සම්පූර්ණ වෙන්න කලින් ඇතිවන රූපයන්ගේ හට ගැනීම උපචේ වෙනවා. රූප සම්පූර්ණ වුණාට පස්සේ බිඳි බිඳි යන රූප වෙනුවට නැවත නැවත පහළවන රූපයන්ගේ හට ගැනීම සන්තති වෙනවා. ඊට පස්සේ රූපයන්ගේ දිරීම තමයි ජරතා කියලා කියන්නේ. ජරතා ජරතා කියන්නේ දිරා යෑම මේ රූප කලාපය ඒවා හේතුන්ගෙන් ඇති වෙන්නේ ඇති වුණා වගේම නැති වෙනවා. එතකොට මේ රූපවල දිරා යෑමක් තියෙනවා. ඒ දිරා යෑම හඳුන්වන්නේ ජරතා කියලා. රූපයන්ගේ බිඳීම අර ඇති වුණු ගමන් නැති වෙලා යන ඒ බිඳෙන ස්වභාවයේ නැතිවන ස්වභාවයේ අනිත්‍යතාවයේ වෙනවා. මේවා අනෙක් රූපයන්ගේ ලක්ෂණ හින්දා හඳුන්වන්නේ ලක්ෂණ රූප කියලා. එතකොට උපචේ සන්තති ජරතා අනිච්චතා කියන මේ හතර අනෙක් රූපවල තියෙන ලක්ෂණ හින්දා හඳුන්වන්නේ ලක්ෂණ රූප කියලා. පරිච්ඡේද රූපය විකාර රූප පහ ලක්ෂණ රූප හතර කියන මේ රූප 10 කම්ම චිත්ත ඍතු ආහාර කියන හේතුන්ගෙන් හටගන්න රූප නෙමෙයි මේ පරිච්ඡේද රූපේ විකාර රූප පහ ලක්ෂණ රූප හතර කියන මේ රූප 10 කම්ම චිත්ත ඍතු ආහාර කියන මේ හේතුන්ගෙන් කෙලින්ම හටගන්න රූප නෙමෙයි ඒ නිසා මේවා අනිස්පාන රූප කියලා හඳුන්වන්නේ මේ රූප වලින් විඤ්ඤාති රූප දෙකේ ආයුස එක චිත්තක්ෂණයයි මේ රූප වලින් මේ විඤ්ඤාති රූප දෙකේ ආයුස තියෙන්නේ චිත්තස්සන එකයි දැන් සාමාන්‍යයෙන් රූපේ ආයුස චිත්තස්සන 17යිනේ හැබැයි විඤ්ඤාති රූප දෙකේ ආයුස තියෙන එක චිත්තක්ෂණයයි උපචේ සන්තති රූප වල ආයුස තියෙන කුඩා චිත්තක්ෂණ එකයි උපචේ සන්තති රූප වල ආයුස තියෙන්නේ කුඩා චිත්තස්සන එකයි එතකොට ජරතා රූපයේ ආයස කුඩාසන 49ක් තියෙනවා. දැන් අපි මහා චිත්තක්ෂණ ගත්තාම 17ක් කුඩා චිත්තක්ෂණ ගත්තාම 51ක් තියෙනවා රූපය ආයස කුඩා චිත්තක්ෂණ වලින් 49ක්ම ජරතා රූපයට ආයස තියෙනවා. එතකොට අනිච්චතා රූපයේ ආයස ඒත් කුඩාසන 1යි. අර 51න් 1යි අනිච්චතා රූපයේ ආයස
ඉතිරි රූප 22 ආයස චිත්තක්ෂණ 17යි. හොඳට මතක තියාගන්න. චිත්තක්ෂණ 17ක් ආයස තියෙන රූප තියෙන්නේ 22යි. අනිච්චතා රූපේට තියෙන්නේ කුඩාසන 1ක ආයස. ජරතා රූපේට තියෙන්නේ ආයස චිත්තස්සන කුඩාසන 49යි. එතකොට උපචේ සංතති රූපවල ආයස කුඩාසන 1යි. එතකොට කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ඒ දෙකේ ආයස එක චිත්තක්ෂණයයි. ඒ විදිහට රූප 28 ගැන හොඳ අවබෝධයක් ඇතිකර ගන්න ඕන. හොඳයි කියන්න බලන්න පින්වත්නි, ඔය ඇත්තු මේ අනිස්පන්න රූප. එහෙම නැත්නම් හේතුන්ගෙන් හටගන්නේ නැති රූප 10 නම් ටික. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ආකාශ ධාතු ආකාශ ධාතු කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ලහු ලහුතා මුදිතා කම්මන්ත ලක්ෂණ රූප හතරයි උපචේ සංතති ජරතා අනිච්චතා අනිච්චතා ආකාශ ධාතුව කියන්නේ මොකද්ද පදාතත් තින අවකාශයේ ස්වාමීන් වහන්සේ ඕ ආකාශ ධාතුව කොටස් දෙකක් වෙනවා අජත ආකාශයයි පරිච්ඡේද ආකාශයයි අපි මේ ගණන් ගන්නේ කොයි ආකාශයේද පරිච්ඡේද විකාර රූප වල කාය විඤ්ඤාතිය කියන්නේ මොකද්ද ශරීර අවයවයන් සෙනවි චිත්ත වේගය එතකොට වචී විඤ්ඤාතිය කියන්නේ වචන කතා කිරීමේ හැසිරවීම ලහුත ශරීර රූප වල සහල්ලු බව රූපයන්ගේ සහල්ලු මුදු බව රූපයන්ගේ මුදු බව තදනති උපචය සත්‍යයගේ හටගන්නා රූප සම්පූර්ණ වීමට පෙර හටගන්නා රූප කම්මඤ්ඤත ඒ කටයුතු වල යෝග්‍ය බව අනිච්චත රූපයන්ගේ නිදී රූපය අනිච්ච ජරාවත් සන්තති රූපය හටගත්තට පස්සේ බිඳ බිඳ හටගන්න රූපවල පහළ වීමට උපකාර ජරතා කියන්නේ ජරා එතකොට මේ රූපවල කාය විඤ්ඤාති වචී විඤ්ඤාති රූපවලට තියෙන ආයස කොච්චරද? චිත්තක්ෂණ එකයි. උපචේ සංතති රූපවල ආයස උදාක්ෂණ එකයි. ජලතා රූපේ ආයස උදාක්ෂණ 49. අනිච්චතා රූපේ ආයස උදාක්ෂණ එකයි. මේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති උපචේ සංතති ජරතා අනිච්චතා කියන රූප ටික ඇරුණාම ඉතිරි රූප 22 ආයස කොච්චරද? චිත්තක්ෂණ 17යි. එතකොට සියලුම රූප 28ටම චිත්තක්ෂණ 17 කාය කාලයද තියෙන්නේ? නෑ. සියලුම මේ රූප 28න් චිත්තක්ෂණ 17 කාය කාලයක් පවතින රූප කීයක් තියෙනවද? 22යි. 2යි. 22ක් තියෙනවා. හොඳයි. පරමාර්ථ ධර්ම ඔක්කොම කීයේද? 4යි. කියන්න බලන්න. පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මම අද මට ඉගෙන ගන්න හොඳයි ඒක. චිත්ත චෛතසික. පරමාර්ථ ධර්ම කීයේද? කියන්න බලන්න චිත්ත චෛතසික රූප චිත්ත ඔක්කොම කීයද 89 89 ප්‍රධාන වශයෙන් කොටස් කීයකට බෙදනවද 3කට චිත්ත 89 ප්‍රධාන වශයෙන් කොටස් 2කට චිත්ත 89 4 අකුසලස් ඉතින් මෙච්චර දුර එනකොට එහාම දෙකකට ලෞකික සහ ලෝකෝත්තර
ලෞකික ලෝකෝත්තර එහෙමත් නෙමේ අපි සිත 89 තව විස්තර කළා ශෝබන අශෝබන ශෝබන අශෝබන එහේ මේ අපි මේ කාමාවචර සිත 57නේ සිත 89 කාම භූමි 11 හැටියට රූප භූමි 16 හැටියට අරූප භූමි 4 හැටියට මගපල් ලැබෙන උතුමගේ හැටියට කොටස් 4කට බෙදුවා එහමයි කාමාවචර රූපාවචර ඔය හෙට පැරණි පාඩම් ටික අධ්‍යයනය කරන එක මේ අඩු කරලා තියෙන්නේ නෑනේ රට පෙරළුණාට කමන්නේ ඔය ඇත්ත සසර පෙරලි පෙරලි යන හින්දා මේ ඔය ඇත්ත මේ පාඩමත් එක්ක ඉන්න ඕන මේ අමතක කරන්න එපා පැරණි පාඩම් ටික බලන්නකෝ මේ සිත් 89 ප්‍රධාන හතර කියා ගන්න බැරි වුණාද මේ පටවියාපු මොනවද කියවනවා එතකොට මේ කාමාවචර සිත් ඔක්කොම කීයද 57යි රූපාවචර සිත් 15යි අරූපාවචර සිත් 12යි ලෝකෝත්තර සිත් 8යි විස්තර ක්‍රමයෙන් 14යි බොහොම හොඳයි එතකොට ඒ කාමාවචර සිත් 54 වැඩිපුරම ඇතිවන භූමි 11 කියන්නේ නරක තිරිසන් ප්‍රේත අසුර මනුෂ්‍ය තාවකේ යාපේ නිර්මාණ රතිය පරිණිමිත වස්වාති එතකොට රූපාවචර සිත් 15 ඇතිවන බ්‍රහ්ම ලෝක 16 කියන බලන්න එක බ්‍රහ්ම ලෝකයක සිත් ඇති වෙන්නේ නමුත් රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා කියන්නේ ප්‍රථම ඥාන බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්ම කුටි අධ්‍යාන පරිත්‍තාප අපමාන සුභ ආපස්සරය තුති අධ්‍යාන පරිත්‍ත සුභ අපමාන සුභ සුභ චතුර්ථ අධ්‍යාන අරූපාවචර සිත් 12 වැඩි වශයෙන් ඇතිවන භූමි කීයක් තියෙනවද 4යි කියන බලන්න ඔක්කොම විස්තර වශයෙන් මාර්ගහිත කීයක් තියෙනවද 40ක් ස්වාමීන් වහන්සේ. විස්තර වශයෙන් මාර්ගහි මාර්ගසිත 20යි ඵලසිත 20යි. 20යි ඵලසිත 20යි. චෛතසික ඔක්කොම කීයද? 52යි. සෝබන රාශියද චෛතසික කීයක් තියෙනවද? 25ක් තියෙනවා. සෝබන සාධාන චෛතසික කීයද? 19යි. අකුසල රාශිය චෛතසික ඔක්කොම කීයක් තියෙනවද? 12යි ස්වාමීන්. 12ක් තියෙනවා. අකුසල සාධාන කීයද? 4යි ස්වාමීන් වහන්සේ. එතකොට අකුසල රාශියේ චෛතසික 12ද තියෙන්නේ? නෑ. 10. අකුසල රාශියේ චෛතසික ඔක්කොම කීයද? අනේ මම 4යි කියලා කිව්වද? 14. 14යි. අකුසල රාශියේ චෛතසික කීයද? 14යි ස්වාමීන් වහන්සේ. එතකොට අන්‍ය සමාන රාශියේ චෛතසික 13යි. එයින් සබ්බචිත සාධාන කීයද? 7යි. 7යි. කීනක 6යි. 6යි. සිතක් පහළ වෙන්නේ අනිවාර්යයෙන්ම ස්ථානයක. ඒ ස්ථාන කීයක් තියෙනවද ඒ මොනවද? 6යි. චක්කු සෝත ගාන දිවහ කාය මන. එතකොට ඒ ප්‍රසාද රූපයන් ලැබෙන්නේ මොකකින්ද මොන වගේද? පෙර චරණද කර්ම කර්ම විපාක ලෙස. රූප ඔක්කොම කීයද? 28යි. මහා භූත රූප 4යි ස්වාමී. කියන්න බලන්න. හොඳයි. ඉති රූප ටිකත් ඔහොමම කියාගෙන යන්න. ප්‍රසාද රූප ප්‍රසාදේ ගාන ජීවහා කාය බාහෝචර රූප 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 ශබ්ද ගන්ධ රස ස්පර්ශ
භාවරූප දෙකයි. පුරුෂ භාවරූප පුරුෂව හෘද වස්තු රූප හෘද රූපය ජීවිතේ ජීවිතේන්ද්‍ර රූපය ආහාර රූපය. ඊට පස්සේ අනිස්පන්න රූප 10යි. ආකාශ ධාතුව ආකාශ කාය විඤ්ඤාති උදිත වාචී විඤ්ඤාති ලෞතා මුදුතා කම්මතා ළඟට ලක්ෂණ රූප 4යි. පර්චේ සයි සම්පති චරතා අනිච්චතා අනිච්චතා. හොඳයි පින්වත්නි, කූඹි කුලයක් ගත්තාම කූඹි කුලලත් පුතුම ජනපද අරගල තියෙනවා. මේ කැලිය ගත්තා මේ වෙලාවේ එළියට ගියාට පස්සේ ඌරෝ එහෙම තපුවානේ, ඌරෝ ගොඩක් ඉන්නවනේ වල ඌරෝ. මේ ඔය රණ්ඩු වෙනවා, දුවනවා, පනිනවා. ඉතින් කොයි ජනපදයකත් ප්‍රශ්න තියෙන, ඔය ඇත්ත සංසාර ජනපදයේ මේ ගසාගෙන යන්නේ එකේ ඔය තියෙන රටේ තොටේ ප්‍රශ්න ගැන නෙමෙයි, මේ සංසාර ප්‍රශ්නට උත්තරයක් විදියට ඉක්මනට මඟපල් ලබන්න අභිධර්මයෙන් හොඳට දැනගෙනගෙන කටයුතු කරගන්න. ඔය ඇත්ත කොයි වෙලාවෙ එකපාරම හොස් ගාලා යයිද දන්නේ නැහැ. ඔය හුස්ම ටික භාවිත අධේට ඉක්මනට ඉක්මනට ඔය ඇත්තගේ ධර්ම ඥානය වැඩි දියුණු කරගෙන මඟපල් ලබන ගමනට ඒ සමත විදර්ශනාදී වටලා කටයුතු කරගන්න. අභිධර්ම පාඩම් අමතක වෙන්න බෑ. ඔය ටික කිව්වේ මේ පරමාර්ථ වලට මේ සතර මහා භූත කිව්වෙ හින්දා. හොඳයි, එහෙමනම් අදට ප්‍රමාණවත් නේද අපේ ධම්මික මහත්මයා? එහෙමනම් සත්පුරුෂය කරුණාවන්ත ගුණබර පින්වත්නි, ඔය ඇත්ත මෙතෙක් වේලා රැස් කරගත පුණ්‍ය ධර්මයෝ මිය ගියේ නෑදෑයින කනමෝදන් වී වායිකල ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතී නම් හෝතු, ඉදම් මේ ඥාතී නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් වූ ඥාතී නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් වූ ඥාතී නම් හෝතු සුඛිතා. දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාච ආකාශට්ටාච බුම්මට්ටා දේවානාග මහිත්තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං, චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං, චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකං. නිවනම අරමුණු කරන්න. ඉදං මේ පුඤ්ඤං, ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හූතු, ආසවක්ඛයා වහං හූතු මේ පින, මේ පින නිවන් අවබෝධ වීම පිණිසම, නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා, හේතු වේවා මේ කුසලයේ බලයෙන්, මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම, නිවන් දකිනාතුරුම අස්පව් දස අකුසල් කරන, පස්පව් දස අකුසල් බාලයින්ගේද, බාලයින්ගේද අසත්පුරිසයින්ගේද, සත්පුරුෂයින්ගේද පාපමිත්‍රයින්ගේද, පාපමිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබේවා, ආශ්‍රය නොලැබේවා දානාදී, දානාදී පින්කම් කරන, පින්කම් කරන සීලාදී, සීලාදී අනන්ත ගුණ පුරන, අනන්ත ගුණ පුරන විදර්ශනාදී, විදර්ශනාදී භාවනා වඩන, භාවනා වඩන සත්පුරුෂයින්ගේද, සත්පුරුෂයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද, කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී, බුද්ධාදී ආරි මහෝත්තමයින්ගේද, ආරි මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබීවා, ආශ්‍රයම ලැබේවා. පින්වත්නි, පින්වන්ත ඔබට අපි මේ ආශිර්වාද කරන්නේ. සත්පුරුෂ පුණ්‍යවන්ත අපේ ධම්මික ගමගේ මහත්මයාගේ, දයාබර මහත්මිය සාන්ති ගමගේ මහත්මියට, අපේ අපරේකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරුවන්ට, සියලු කාර්ය මණ්ඩලයේ සැමට, ජයලල් මැතිතුම් මැතිණිය දූ දරුවන්ට, විවිධ රටවල සිටින අපි ධර්මයේ ඉගෙනගෙන ධර්ම ඥානෙ දියුණු තියුණු තත්ත්වයට පත් කර ගනිමින් සසරින් එගොඩවන අභිලාෂයෙන් කටයුතු කරන පුණ්‍යවන්ත
නුවණැති ඔය ඇත්තන්ට දූ පුතුන් හැමට තුන දුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායස ලැබේවා අභිවාදන සීලේස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චේ අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු සාදු සාදු සාදු